අයිබෝන්දේ සිර දිනාටම ගුරුපිස YouTube channel එකට ආල සිර දිනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අයත් එක්ක 10 වසර සාහිත්‍ය පොතේ න තුන්වෙනි පාඩම අපේ හානාහිය පානාඩ හැරෙන් දැනේ පාඩම. පුතේ මේ පාඩමේ ඉන්නේ ජන කවි කිහිපයක් උපදේශාත්මක ජන කවි. ඉතින් අපි මේ කවි ටික රස විඳින්න කලින් ජන කවිය ගැන සාකච්ඡා කරන්න කලින් පාඩමේ ඉන අපි බලමු ජන කවිය කියන්නේ මොකක්ද? ජන කවිය කොහොමද සිංහල සාහිත්‍යයට එකතු වුනේ? කාතරද මේ ජන කවිය ඇති වුනේ කියන මෙන්න මේ කියන මූලික තොරතුරු ටික පොඩ්ඩක් හොයලා බලලා. පුතේ ජන කවි, ජන කතා, ජන නාට්‍ය, ප්‍රස්තා පිරුළු, ආප්තෝපදේශ, රූඩි පද මේ ඔක්කොම අයිති වෙන්නේ පුතේ ජනශ්‍රතියට. එතකොට අපි ජනශ්‍රතිය කියලා කියනවා යම්කිසි මනුෂ්‍ය කොට්ටාසයක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ කටින් කට පැවතා නැත්නම් මුඛ පරම්පරාවෙන් පැවතගෙන සාහිත්‍යර තමයි අපි කියන්නේ ජනශ්‍රතිය කියලා. දැන් අපි අපේ සිංහල සාහිත්‍ය ගත්තම උගත් බුද්ධිමතුන් විසින් රචනා කරපු සාහිත්‍යයක් වගේම ඒ කියන්නේ විතක්ක සාහිත්‍යයක් වගේම සාමාන්‍ය පොදු ජනතාව අතර ඇති වූ සාහිත්‍යකුත් අපි සතුව පවතිනවා. මේ සාමාන්‍ය පොදු ජනයා අතර ඇති වෙච්ච මේ ජන කතා, ජන නාට්‍ය, ඔය ප්‍රස්තා පිරුළු, එතකොට ජන කවි තමයි පුතේ ජනශ්‍රුතිය කියලා කියන්නේ. එතකොට මේ ජනශ්‍රුතිය ඇති වෙන්නේ පුතේ සාමාන්‍ය පොදු ජනතාව අතර. සාමාන්‍ය පොදු ජනතාවගේ අව්‍යාජත්වය, සරල බව තමයි මෙතන කැපී පෙනෙන්නේ. එතකොට සාමාන්‍ය ජනතාව තමන් එදිනෙදා කටයුතු කරනකොට, මහ පොළවත් එක්ක ඔට්ටු වෙනකොට, තමන් ජීවිතයෙන් ලත් අද්දකීම් තමයි අපිට ජන කවියේ සඳහන් වෙන්නේ. දැන් අපේ හානාහිය පාඩම ගත්තොත් එතනින් දෙන්නේ එයාලා තමන්ගේ ජීවිත තක්සලාවෙන් උකහාගත්ත ජීවිත අද්දකීම් මොනවා තමයි කියන්නේ. මේ අනුව ජීවිතේ හැඩගස්වා ගන්න, මේ අනුව ඔයාලගේ ජීවිතේ හැඩගස්වා ගන්න එවිට පුළුවන් සාර්ථකත්වයට යන්න කියලා. එතකොට ඒ දෙන උපදේශ එදා ගැමි සමාජයටත්, වර්තමානයටත්, අනාගතයටත් දක්වා වරංගුයි. මිනිස්සු මේ ලෝකෙ පවතින තා ඔවුන් එදා දුන්න ඒ උපදේශ, ඒ ජන කවියෙන් ලබා දුන්න ජීවිත අත්දැකීම අපිට කියන්න පුළුවන් තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න වළංගුයි කියලා. එතකොට දැන් මං කියුවානේ මෙතන තියෙන සාමාන්‍ය පොදු ගැමි ජනයා එදා තමා එදිනදා ජීවිතයේදී තමන් කටයුතු කරනකොට තමන්ගේ විඩාව, මහන්සිය, දුක, සතුට, ආදරය ප්‍රකාශ කරන්න තමයි මේ ජන කවි ඔවුන් අතින් නිර්මාණය වුණේ. එතකොට මේ ජන කවිය පුතේ පොතක ලියලා තියාගත්තු දෙයක් නෙවෙයි, මුඛ පරම්පරාවෙන් තමයි පැවතගෙන ආවේ. එතකොට මුඛ පරම්පරාවෙන් පැවතගෙන එනකොට, ඒ කියන්නේ කටින් කට පැවතෙනකොට, එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ජන කවිය මං කිව්වා තියෙන්නේ ගැමියාගේ අව්‍යාජත්වය, සරලකම, ඔවුන්ගේ හැඟීම් තමයි එතන ඉස්මතු වෙලා පේන්නේ. දැන් ජන කවි වලට අයිති පුතේ නෙළුම් කවි, කරත්ත කවි, ඔරුපාරු කවි, එතකොට තේරවිලි පවා ඇති වෙනවා මෙන්න මේ කියන ජන කවි ගණයට. එතකොට දැන් ඔවුන් එදිනදා ඔරුව තමන්ගේ පැදගෙන යනකොට, දැඩි අවුරශ්මියෙන් විඩාව විඳිනකොට, පාළුව දැනෙනකොට, වෙහෙස මහන්සිය දැනෙනකොට පද හතරක් එකතු කරලා කවියක් කියනවා. ඒ කවියට අපි කියනවා ඔරුපාරු කවි කියලා. එතකොට ගැලේ යනකොට මහන්සි, කඳු නගිනකොට හරි විඩාවක් දැනෙනවා, ඒ පාළුව දැනෙනවා. එතකොට තමන්ගේ ගෙදර අමුදරුව මතක් වෙනවා, මාපිය මතක් වෙනවා. ඒ වෙලාවට පද හතරක් එකතු කරලා කියනවා කවියක්. අපි ඒවට කියනවා දැන් ගැල් කවි කියලා, නැත්තම් කරත්ත කවි කියලා කියනවා. එතකොට එතනින් ගියාම තමන් පතලේ වැඩ කරනකොට දීර්ඝ කාලයක් තිස්සේ පතලේ වැඩ කරනාම ආයේ යන්න වෙන්නේ නැහැ. කවදා ආයේ දෙමාපිය දකින්න වෙයිද කියන්න දන්නේ නැහැ. එතකොට රසට කන්න කෑම ලැබෙන්නේ නැහැ. මේ දුක, මේ වේදනාව පිට කරන්න කියනවා කවි. අපි අහලා තියෙන ඉන්නේ දුම්වැරයි මහ කළු ගලක් යට, ඔන්න පද හතරක් එකතු කරලා කියනවා කවියක්. එතකොට අපි ඒවට කියනවා පතල් කවි කියලා. ඔන්න ඔය විදියට තමයි පුතේ ජන කවියේ උපත සිද්ධ වෙන්නේ. එතකොට අතීත ගැමියාගේ සරලකම, අව්‍යාජත්වය තමයි මෙතනින් කැපී පෙනෙන්නේ. එතකොට මේ ජන කවිය පොතක සඳහන් වෙලා නැහැ. කතුවරයෙක් කවුද කියන්න අපිට
නිශ්චිතව සඳහන් කරන්න බෑ මෑත කාලයේ තම ඔය මුඛ පරම්පරාවෙන් පැවතගෙන ආව ජන කවිය පොත්පත්වල ලියන්න පටන් අරගෙන තියෙන. එතකොට ජන කවි ඉතිහාසය ගැන අපිට පුංචි සඳහනක් වෙනවා. පරමත්ත ජෝතිකාවේන පාඩයක තියෙනවා මක අසබඩ කෙතක් රකින කතක් ජාති චරා ව්‍යාධි මරණ පිළිබඳ කියූ ගීයක් අසා සංගසට නමක් රහත් වුණා කියලා. එතකොට මේ පාඩේ ඔස්සේ අපිට කියන්න පුළුවන් ජන කවිය අනුරාධපුර යුගයේ දක්වා දිවෙන ඈත ඉතිහාසයකට හිමිකම් කියන බව. එතකොට දැන් අපේ හානාහියේ තියෙන්නේ ජන කවි කිහිපයක් අපේ ජීවිතය හැඩගස්වා ගන්න උපදෙස් දෙන ජන කවි කිහිපයක් තමයි තියෙන්නේ. එතකොට අපිට ඒ නිසා මේ ටිකට කියන්න පුළුවන් උපදේශාත්මක ජන කවි තමයි මේ හානාහිය පාඩමේ තියෙන්නේ. මේ ජන කවි වලින් අපිට උපදෙස් දෙන්නේ අපේ ජීවිතය අපි කොහොමද හැඩගස්වා ගන්න ඕනේ, ඒ ඒ කාලෙට කරන්න ඕන කටයුතු ඒ ඒ කාලවල කරන්න ඕනේ, යම්කිසි කාර්යයක් කරනවා නම් ඒ පිළිබඳ මන අවබෝධයක් ලැබලා ඒ පිළිබඳව හොඳින් විමසිලිමත් වෙලා කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ විදිහේ උපදෙස් කිහිපයක් තමයි අපේ ජීවිතය සාර්ථක කරගන්න අපිට හානාහිය කවි පෙළෙන් ලබා දෙන්නේ. අපි එහෙනම් දැන් යමු අපේ කවි පෙළේ සඳහන් වෙන කවි ටික මොනවද කියලා බලන්න. හරි පුතේ, පළවෙනි කවිය බලන්නකෝ. ගසට කෙටු මගස මුල පෑයුමින් දැනි මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනි අමුතු බන්දීම අත ඇල්ලුමින් දැනි හානාහිය පානාඩ හැරෙන් දැනි. ඔබ තමා පළවෙනි කවිය. එකින් අපිට දෙන උපදේශය තමා පුතේ යම්කිසි කාර්යයක් කරන්න කලින් අපි හොඳින් ඒ පිළිබඳව විමසිලිමත් වෙලා ඒ පිළිබඳව හොඳින් හොයලා බලලා කටයුතු කරන්න ඕනේ කියන එක. දැන් මේ කවියේ පළවෙනි පදේ ගත්තොත් පුතේ පළවෙනි පදේ අපිට කියනවා ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනි. ඒ කියන්නේ දැන් අපි ගසක් කපන්න යනවා නම් ඒ ගහ ගාවට ගිහිල්ලා කරන වත්පිළිවෙත් වලින් හිතා ගන්න පුළුවන්ලු මේ ගහ කොහොමද කපන්න යන්නේ, මෙයාට මේ පිළිබඳව කොයිතරම් අත්දැකීමක් තියෙනවද පළපුරුද්දක් තියෙනවද කියන එක. දැන් අපි ගහක් කපන්න කලින් ඒ ගහ ගාවට ගිහිල්ලා අතීත ගැමියා ගහට වැඳලා තමා තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ගහක් කැපුවේ. එතකොට ඒ ගහ කපන්න ගියාම කෙලින්ම ඔහෙ කැත්තක් හරි පොරවක් හරි අරන් ගිහිල්ලා දැන් වගේ යන්ත්‍ර සූත්‍ර තිබ්බේ නැහැනේ. ඔහේ ගහට කොටලා දැම්මේ නෑ. මුලින්ම හොඳ ගහක් තෝරගෙන කැලේට ගිහිල්ලා ඊට පස්සේ ඒ ගහවටේ සුද්ධ පවිත්‍ර කරනවා. ඒ ගහවටේ තියෙන අනෙක් ගස්වලට හානියක් වෙන්න නොදී තමයි මේ තමන්ට අවශ්‍ය ගහ කපාගත්තේ. ඊට පස්සේ ඒ ගහ අවට සුද්ධ පවිත්‍ර කරලා ඒ ගහේ තියෙන අතු ටික ඉහිලා තමයි ගහේ අරටුව පරිස්සමට කපාගත්තේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් ගහක් කපන්න එතනට ගිහිල්ලා කටයුතු කරන ආකාරයෙන් හිතා ගන්න පුළුවන්ලු මෙයාට මේ පිළිබඳ කොයිතරම් දැනුමක් තියෙනවද පළපුරුද්දක් තියෙනවද කියන එක තමයි ඔය පළවෙනි කවියෙන් පළවෙනි කවියේ පළවෙනි පදයෙන් කියන්නේ. ගසට කෙටුම ගස මුල පෑ යුමින් දැනි. දෙවෙනි පදේ බලන්න මොකදේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනි. මේකින් කියන්නේ මනුස්සයා යන විදියෙන් කියන්න පුළුවන් බාහිර ස්වරූපයෙන් කම්මැලි මනුස්සයෙක්ද කඩිසර මනුස්සයෙක්ද කියන එක. දැන් අතීත ගැමි සමාජය ගත්තොත් එහෙම කුෂිකර්මාන්තය මූලික කරගත් සමාජය. එතකොට මේ කටයුතු වලදී කම්මැලි වෙලා වැඩ කරන්න බෑ. යන ගමනින් මනුස්සයෙක්ද කියන්න පුළුවන්ලු මෙයා ඉලක්කයක් ඇතුව වැඩ කරන මනුස්සයෙක්ද, යම්කිසි අරමුණකටද මෙයා යන්නේ කියන එක තමයි පොතේ ඔතනින් ව්‍යංගාර්ථයෙන් ප්‍රකාශ කරන්නේ. එතකොට ඊළඟ එක කියනවා අමුතු බද්දීම අත ඇල්ලුමින් දැනි. පොතේ අතීත ගැමි සමාජයේ අපේ ගෙදරට යම්කිසි අමුත්තෙක් ආවොත් එහෙම අපි කිව්වම හදිස්සි ආවේ. එතකොට ඒ වෙලාවේ අපේ ගෙදර එයාට සංග්‍රහ කරන්න තරම් අවශ්‍ය දෙයක් තිබ්බේ නැත්තම් එයාට සංග්‍රහ භුක්ති විඳින්න ඉන්න එපා කියලා එයාලා කෙලින්ම කටින් කිව්වේ නැහැ. ඒ සඳහා එයාලා පුංචි සම්ප්‍රදායක් හදාගෙන තිබ්බා. අතේ අල්ලන්නේ මෙතනින් වැලපිටෙන් අල්ලන්නේ, වැලපිටෙන් ඇල්ලුවම අත අතෑරිලා යනවා. දැන් අපේ ගෙදර සංග්‍රහයට ඉන්න හිත ඇතුළෙන්ම දැන් සංග්‍රහයට කැමති නම් අතින් අල්ලන්නේ මෙතනින්. ඔන්න මතක තියාගන්න ගෙදරට කවුරු හරි ඇවිල්ලා ඔයාලා සංග්‍රහයට කැමති නම් අතින් අල්ලන්න ඕනේ මෙතනින්. හොඳේ මෙතනින් එහෙම අල්ලන්න එපා. එතකොට දැන් සංග්‍රහයට තමන්ගේ ගෙදර සූදානමක් නැත්නම් එයාලා අතින් ඇල්ලුවේ මෙන්න මෙතනින්. ඒකට තමයි කියන්නේ පුතේ අමුතු බන්දීම අත ඇල්ලුමින් දැනි. සාමාන්‍යයෙන් අපේ ගැමියා නම්
ආගන්තුක සත්කාරයේ ඉහළ ස්ථානයක හිටපු කෙනෙක් නේ. ඉතින් එයා හරි කැමතියි තමන්ගේ ගෙදරට එන කෙනෙක්ට තේකකින් හරි සංග්‍රහ කරලා තමයි යවන්නේ. එහෙම නැති වෙලාවට ඒක යාලා කෙලින් ප්‍රකාශ කරන්න කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි මෙතනින් ඇල්ලුවේ. එතකොට ආපු අමුත්ත දැනගන්නවා අද සංග්‍රහයට ඉන්න එපා කියලා තමා මේ කියන්නේ කියලා. දැන් අපේ අතීත හේලයේ ආගන්තුක සත්කාරයේ ඉහළ ස්ථානයක හිටියා කියලා කියනවානේ. කවුද කියන්නේ? මම නම් නෙවෙයි කියන්නේ. රොබර්ට් නොක්ස් එදා හෙළදිව පොතේ තමා කියන්නේ. ඉතින් මේකෙන් කියන්නේ අමුතු බද්දීම තැල්ලුමින් දැනේ කියන පොතේ යම් කිසි අමුත්තෙක් අපි නොසිතූ විරෝ වෙලාවක ගෙදරට ආවොත් එයාට ආගන්තුක සත්කාර සඳහා රැඳෙන්න ඕනේ නැති ආකාරය කොහොමද අතිමියා ප්‍රකාශ කරේ කියන එක ඔන්න එහෙනම් දැන් ගෙදරට අමුත්තෙක් ආවම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කොහොමද අපි එයාට ගෙදර සංග්‍රහයට ඉන්න කියන්නේ කියලා හොඳට අතින් අල්ලලා තමයි කියන්න ඕනේ ඉන්න එපා නම් මෙතනින් අල්ලන්න. එතකොට ඊළඟ පදේ කියනවා හානාහිය පානාඬ හැරෙන්දනේ. එතකොට දැන් අතීතයේ සීසාද්දි ඒ හාන හිය හානාහිය පානාඬ හැරෙන්දනේ. පාන අඬහැරෙන් කියන අඬහැරෙන් දැනගන්න පුළුවන්ලු කොයිතරම් සාර්ථක ආකාරයෙන් සීසෑම සිද්ධ වෙනවද කියන එක තමයි හතරවෙනි පදයෙන් කියන්නේ. ඔහේ අඬහැරේ කියනවා නම් හිතාගන්න පුළුවන් මේ මිනිස්යා මේ ඔහේ නිකන් සීසාලා දාන්න හදන්නේ. හොද්දට කට ඇරලා ප්‍රාණවත් අඬහැරේ කියනවා නම් දැනගන්න පුළුවන් හොඳ සීසෑමක් තමයි කුඹුරේ ඒ අවස්ථාවේ සිද්ධ වෙන්නේ කියන එක. ওই ටික තමයි පුතේ පළවෙනි කවියෙන් කියවෙන්නේ. එතකොට මේ එකෙන් අපිට දෙන උපදේශය තමයි අපේ ජීවිතය සාර්ථක කරගන්න අපි යම් කිසි කාර්යයක් කරනවා නම් ඒ කාර්ය පිළිබඳව හොඳ මනා දැනුමකින් යුතුව ඒ කාර්ය පිළිබඳව හොයලා බලලා තමයි ඒ පිළිබඳව අපි ඒ කාර්යය නියුතු වෙන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඒ වගේම යම් කිසි පුද්ගලයෙක්ගේ බාහිර ස්වරූපයෙන් කියන්න පුළුවන් එයා මොන වගේ පුද්ගලයෙක්ද මොන වගේ අරමුණක් ගැතුව වැඩ කරන කෙනෙක්ද කියලා කියන්න පුළුවන් කියන එක තමයි මෙතනින් කියවෙන්නේ. හරියට අර හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියන එක තමයි ඔතන කවියෙන් අපිට කියන්නේ. හරි පුතේ බලන්නකො දෙවනි කවිය අපිට මොකක්ද කියන්නේ කියලා. නහින දෙහින කාලෙට පින් කෙරුමයුත. මෙන්න මෙතන කියන්නේ ජීවිතයේ අවසාන භාගයේදී හරි යන ලෝකෙකට වැඩක් කරගන්න කියලා. අපි කියන්නේ දැන්වත් යන ලෝකෙකට වැඩක් කරගන්න කියලා. ඒක තමයි මෙතන කියන්නේ. වැඩිහිටි වියටපත් වුණාම හරි තමන්ගේ ජීවිතයේ මෙලොව ජීවිතයෙන් පස්සේ තමන් යන ලෝකයට පිනක් දහමක් කරගන්න කියන එක තමයි මෙතනින් අපිට දෙන උපදේශය. දැන් සමහරක් වෙලාවට ගත්තම වැඩිහිටියෝ තමන් ඒ කාලෙට කරන්න ඕන කාර්යයන් නෙවෙයි කරන්නේ. ඒ කාලෙටවත් අර කලින් තිබ්බ ජීවිතයෙන් කලින් තිබ්බ අර සුඛ විහරණ ජීවිතයෙන් ඈත් වෙලා පොඩ්ඩක් අර තැම්පත් වෙලා තමන් යන ලෝකෙට පිනක් දහමක් කරගන්නේ නැහැ. ඒ කට්ටියට තමයි මේ කියන්නේ. නහින දෙහින කාලෙට පින් කෙරුම යුත. ඊට පස්සේ කියනවා වහින කලට කූරින් විල් වලින් එත. දැන් වර්ෂාව වැතුනම ගංගා වැව් පොකුණු පිටාර ගලනවා. ඒවයි වතුරත් එක්ක හැමම ඒවා ඉන්න කූරින් මාළු වෙනත් ස්ථානවලට පීනගෙන යනවා. ඒ යන වෙලාවට සමහරක් වෙලාවට ඕන් කාගේ හරි වඳුරක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට එතනින් කියන්නේ අපි යම් කිසි කාර්යයක් කරනකොට ඒ පිළිබඳ මන අවබෝධයකින් තමන් හිටපු තැන පිළිබඳ අවබෝධයකින් කරන්න. එහෙම නැති වුණොත් එහෙම තමන්ට නොසිතූ විරෝ කරදරයක් ජීවිතේට අත් වෙන්න පුළුවන් කියන එක තමයි මෙතනින් දෙන උපදේශය. ඊළඟ එක කියනවා බහිනදීෙන් දෝතක් මුත් ගතොත් තැත. දැන් අපේ රට ගත්තොත් එහෙම අපිට වැසිබර හොඳ සශ්‍රීත රටක් තියෙන. එතකොට අපිට වර්ෂාවෙන් කිසි අඩුපාඩුවක් නැහැ. එතකොට මෙතන අපිට කියන්නේ එක වතුර බිංදුවක්වත් අපතයන්නේ නැතුව ප්‍රයෝජනෙට ගන්න තමන්ගේ කටයුතු වලට ගන්න කියලා. අපිට මහා පරාක්‍රම බහව රජතුමා කියලා තියෙන්නේ අහසින් ඇටෙන එක තිය බිඳුවක්වත් ප්‍රයෝජනෙට ගන්න නැතුව මුහුදට යන්න දෙන්න එපා කියලා. ඉතින් මේ ඒ පාටිය තමයි මෙතන සිහිපත් කරන්නේ. එක දිය දෝතක් හරි අරගෙන තමන්ගේ කටයුතු කරගන්න වතුර ටික නිකන් අපතේ යවන්න එපා මුහුදට කියන උපදේශය තමා මෙතන අපිට ලබා දෙන්නේ. ඊළඟ එක කියනවා පණින රිලවුන්ට එනිමං කමක් නැත. දැන් රිලවුන්ගේ ජන්ම ගතිය උපන් ගතිය තමයි උන් පැන පැන තමයි යන්නේ. අපි කියන්නේ
හැටපැන්න රිලව බිමින් යන්නේ නෑනේ ඌ යන්නේ ගස් වලින් තමයි. එතකොට මේ පණින රිලවට අපි ගිහින් ඉනිමවක් තියන්න අවශ්‍ය නෑ. ඌගේ ජන්ම ගතිය ඌ පැන පැන තමයි. එතකොට යන්නේ ඒ වගේ තමයි මෙතන කියනවා. වැරදි කරන මිනිස්සයාට කවුරුත් අනුබල දෙන්න ඕනේ නෑ. එයා වැරද්ද කරනවා. ඒක තමයි පුතේ මෙතන දෙන උපදේශය. එතකොට අපිට මෙතන මේ කවියෙන් කියන්නේ තමන් යම් කිසි කාර්යයක් කරනකොට තමන්ගේ ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයකින් තම තමන්ගේ කටයුතු කරන්න කියන එක තමයි මෙතන අපිට ලබා දෙන උපදේශය වෙන්නේ. තුන්වෙනි කවිය බලන්නකෝ පුතේ. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ, වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ, වරද පෙනෙති වැඩ නොගත් අයට ලොවේ, වරද නැති කෙනෙක් නැත සකිය මෙලොවේ. වැරදි නැති මිනිස්සු පහදෙන්නේ මනුෂ්‍ය ලෝකේ ඉන්න තරමක් ඉන්න වැරදි කරන මිනිස්සු. වැරදි කිරීම අපි කියනවා මනුෂ්‍ය ගතියක්, සමාව දීම දේවගතියක් කියලා. ඉතින් ඒකත් අපිට මෙතන ජන කවියා සිහිපත් කරනවා. වරද පෙනෙන තරමට වැරදුනා නෙවෙයි. අපි යම්කිසි කාර්යයක් කරද්දී ඒකේ යම්කිසි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. සමහර කට්ටිය ඉන්නවා වරද ඇත්තත් නිකරුණේ වැඩ කරා නොවේ. වැරදි තියෙනවා, ඒත් නිකන් නෙවෙයි වැඩේ කරේ, යම්කිසි අරමුණක් වෙනුවේ. එතකොට අපි වැඩක් කරනකොට ඒකේ පේන තරම් ලොකු වැරැද්දක් නෑ, පුංචි වැරැද්දක් තියෙන පුළුවන්. සමහර කට්ටිය ඉන්නවා වැඩක් කරන්නේත් නෑ, අර වැඩේ කරන කෙනාගේ අඩුපාඩුම තමයි හොයන්නේ. මේ සම්ප්‍රදාය පිටපැනීමක් මෙහෙමයි, ඕකෙ මෙහෙම වැරැද්දක් තියෙනවා, මෙහෙම කරන්න ඕනේ. එතකොට මෙතන කියන්නේ යම් කිසි කාර්යයක් කරද්දී එතනින් පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන්, ඒවා පිළිබඳ ලොකුවට තැකීමක් කරන්න එපා කියන එක තමයි අපිට ජන කවිය කියන්නේ. වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ. වැඩක් කරන්නේ නැහැ, නිකන් ඉන්න අයට තමයි අනිත් අය කරන වැඩවල ලොකුවට අඩුපාඩු පේන්නේ. ඉතින් මෙතන කියනවා වරද නැති කෙනෙක් නැත සකිය මෙලොවේ. සකිය, සකි කියන්නේ යාළුවාට, මිතුර. මේ ලෝකේ වැඩක් වැරදි නැති කෙනෙක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්යාතෙන් වැරදි වෙන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳව මන අවබෝධයකින් ගැටුම් ඇති කරගන්න නැතුව කටයුතු කරන්න කියන එක තමයි මෙතනදී අපිට ජන කවියා ලබා දෙන උපදේශය වෙන්නේ. ඊළඟ කවිය බලන්න පුළේ. ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපනු, බොරල්ලේ තරම දැනගෙන උට පනිනු, කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු, තමන්ගේ තරම දැනගෙන කල් හරිනු. ඔන්න හතරවෙනි පාටිය විශේෂයි, තමන්ගේ තරම දැනගෙන කල් හරිනු. බලන්නකෝ ඒකේ පළවෙනි පදයෙන් අපිට කියනවා ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපනු. අපි ලිඳක් කපන්න ගියාම සාමාන්‍යයෙන් දැන් තමන්ගේ භූමිය හොඳට පරීක්ෂා කරලා බලලා එතන ගොඩල්ලේ තරම පස්සේ තරම දැනගෙන තමයි අපි ලිඳ කපන්න ඕනේ. නැත්තම් භූමියේ තියෙන උසම තැනකින්දන් ලිඳ කපන්න ගත්තොත් එහෙම අපේ කාලේ අපේ ශ්‍රමය අපත යන්න පුළුවන්. ඒකට අතීත ජනයා නම් තමන්ගේ භූමියේ ලිඳක් කපද්දී වතුර තියෙන තැන හොයාගන්න යාළ පුංචි පුංචි ක්‍රම උපයෝගී කරගත්තා. ඉතින් ඒ ක්‍රම උපයෝගී කරගෙන තමන් කොච්චර ගැඹුරට හාරනවද මේ ලිඳ පස ගැන හොඳ අවබෝධයකින් යුතුව ලිඳ කපන්න කියන එක තමයි කියන්නේ. එහෙම නැති වුණොත් තමන්ගේ ශ්‍රමයත් කාලයත් අපතේයමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ එක කියනවා බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු. දැන් අපි නිකන් සාමාන්‍ය වැලි පොළවේ උඩ පනිනවා වගේ නෙවෙයි, අපි බොරළු පොළවෙත් ඒ විදියටම උඩ පැනනොත් එහෙම මොකද වෙන්නේ? අපේ කකුල් තුවාල වෙන්න පුළුවන්, බොරළු වැනෙන්න පුළුවන්, අපි වැටිලා තුවාල වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි උඩ පනිනකොට උඩ පනින්න ඕනේ මොන වගේ පසකද කියන එක දැනගෙන, බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු. ඊළඟ එක තමයි කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු. දැන් අතීත ගැමි ජනයා තමන්ගේ නිවස අතලා දැන් සත්තුන්ගෙන් තමන්ගේ නිවස ආරක්ෂා කරගන්න කඩුල්ලක් වැටක් බඳිනවා තමන්ගේ නිවස වටේ. එතකොට ඒක බඳිනකොට එතනින් කඩුල්ලක් තියෙනවා තමන්ගේ ගෙට ඇතුළට ප්‍රවේශ වෙන්නේ. එතකොට දැන් අතීත ගැමියා තමන් එදිනෙදා වවාගත්ත එළවලු ටික තමන්ගේ බඩු මුට්ටු කඩකොළට ගෙනියනකොට කද බඳිනවා. කදේ තියන් තමයි අරගෙන යන්නේ. එතකොට දැන් කද ලොකුවට බැඳලා ඒක කඩුල්ලෙන් ගෙනියන්න බැරි නම් එතකොට වෙන්නේ තමන්ට නැවත අර කඩුල්ල වෙනස් කරන්න වෙනවා. එතකොට මෙතන කියන්නේ එහෙනම් කඩුල්ලේ තරම දැනගෙන තමන් කද බඳි ගන්න ඕනේ කියන එක. ඊළඟ එක කියනවා තමුන්ගේ තරම දැනගෙන කල් හරිනෝ. මම කවුද, මගේ தত্ত্বය මොකක්ද කියලා මතක තියාගන්න ඕනේ අපි අපේ ජීවිතේ කටයුතු කරනකොට. නැත්තම් අපිට අපි කවුද කියන එක අමතක වුණොත් සමහරක් වෙලාවට එතනදී අපේ தত্ত্বය, අපේ නම කැත වෙන්න පුළුවන්. නමට
අවනම්බුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතන කියන්නේ දැන් දැන් අපේ දරුවෝ නම් අප මම ඉගෙන ගන්න ශිෂ්‍යෙක්, මම මේ පාසලේ ශිෂ්‍යෙක්. ඒකට මම මගේ දෙමාපියන්ට මගේ නමට හානියක් වෙන්නේ නැති විදියට තමයි කටයුතු කරන්න ඕනේ. මේ කාලේ නම් මම කරන්න ඕනේ මගේ අධ්‍යාපනයට මුල් තැන දෙන එක. එතකොට මෙතන අපිට කියන්නේ අපේ තරම දැනගෙන, තමන්ගේ තත්ත්වය දැනගෙන තමන්ගේ ජීවිතය ගෙනියන්න කියන එක. එතකොට මෙතන දෙන උපදේශය තමයි පුතේ තමන්ගේ තත්ත්වය දැනගෙන ජීවිතේ කටයුතු වලට මුහුණ දෙන්න. එහෙම නැති වුණොත් එහෙම තමන්ගේ නම්බුව තමන්ගේ තත්ත්වය නැති වෙලා යන්න පුළුවන් කියන එක තමයි ජන කවියා මෙතනින් අපිට සිහිපත් කරන්නේ, මෙතනින් අපිට ලබා දෙන උපදේශය වන්නේ. ඒ වගේම තමයි පුතේ මේ කවි පෙළේම ගත්තොත් එහෙම ජන කවියා එලි සමය ආරක්ෂා කරලා ජන කවිය තුළ ශබ්ද රසය මවන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම ජන කවිය තුළ අනුප්‍රාස රසය ඇති කරන්න සමත් වෙලා තියෙනවා. ඒ තුළින් ජන කවියේ ශබ්ද රසය ස්මතුවලා පෙනෙනවා. එතකොට මේකට අපිට තාලයකට කියන්න හැකි වෙන්නේ මෙන්න මේ කියන අනුප්‍රාස රසයයි එලි සමයයි ජන කවිය ආරක්ෂා කරපු නිසා. එතකොට ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එම හානාහිය පානා පාඩමේ ජන කවිය තුළ ශබ්ද රසය ඇති කරන්න ජන කවියා සමත් වී ඇත කියලා. එතකොට ඒ උදාහරණ ඔයාට ලබා දීලා එලි සමය ආරක්ෂා කිරීම අනුප්‍රාස රසය කියන සිව්පද ආකෘතිය යන උදාහරණ දීලා ඔයාට විචාරය ලියන්න පුළුවන්. ඊළඟ කවිය බලන්න. ඇස නැතිදා පොත ගත්තේ කියන්නට, දත නැතිදා උක්දඩු ගිනි තපින්නට, වෙර නැතිදා ගහගත්තේ දිනන්නද, යුද නැතිදා නැති කඟ කොස් කොටන්නද. මේ කියන්නේ යුද්ධෙට නැති කොටුව කොස් කොටන්නද කියන එක තමයි හතරවෙනි පදයෙන් අපිට සිහිපත් කරන්නේ. පළවෙනි පදේ බලන්න පුතේ ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද. ඒ කියන්නේ දැන් ඇස් පේන්නේ නැති කාලේ පොතක් අරගෙන වැඩක් තියනවද කියවන්න පුළුවන්ද නැහැ. එතකොට අපි ඇස් පේන කාලේ තමයි පොතපත කියවන්න ඕනේ. මෙතන කියන්නේ ඒ ඒ කාලෙට කළ යුතු කාර්යයන් ඒ ඒ කාලෙට කරන්න. නැත්තම් ඒ කාලේ ඉක්මවා ගිහිල්ලා පස්සේ කාර්ය කරන්න යෑම සාර්ථක නැහැ කියන එක. දැන් ඔයාලා නම් මේ කාලේ වල තියෙන ඉගෙන ගන්න. එතකොට මේ කාලේ තමන්ගේ ශක්තිය ඒ වෙනුවෙන් වැය කරන්න, වෙන වෙන දේවල් වලට තමන්ගේ හිත යොමු කරන්න එපා. දැන් ඉගෙන ගන්න තියෙන කාලේ ඔයාලා ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අපේ දරුවන්ට මෙතනින් දෙන උපදේශය. ඊළඟ එක කියනවා දත නැතිදා උක්දඬු ගිනි තපින්නද. දත් නැතුව පුළුවන් ද උක්දඬු කන්න? දැන් දත් තියෙන කාලේ පැ උක්දඬු කන්න, උක්දඬු කන්න නම් හොඳට දත් තියෙන්න ඕනේ. එතකොට දැන් දත් නැති කාලේ උක්දඬු අරගෙන ගිනි තපින්නද කියලා අහනවා. කන්න බෑනේ. ඊළඟට කියනවා වෙර නැතිදා ගහගත්තේ දිනන්නේද. වෙර ශක්තිය. දැන් මහලුවියට කියලා ශක්තිය නැති දවසේ ගහගෙන අපිට පුළුවන් ද මිනිස්සෙක් එක්ක දිනන්න? වෙර නැතිදා ගහගෙන පළක් තියනවද? නෑනේ. ඊළඟ එක කියනවා යුද නැතිදා යුද ඇතිදා නැති කඟ කොස් කොටන්නද, යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද. යුද්ධයක් තියෙද්දි අවශ්‍ය කඩුව ඒ වෙලාවේ නැත්තම් ඊට පස්සේ ඇති කඩුවේ මොකටද? කංග කියන්නේ පුතේ මෙතන කඩුව කියන එක. ඒ කඩුවෙන් ඇති ප්‍රයෝජනෙ මොකක්ද කියලා අහන්නේ. එතකොට මෙතන කියන්නේ පුතේ අපේ ජීවිතේ ඒ ඒ කාලවලට අපි කරන්න ඕන කාර්යයන් ඒ ඒ කාලවලදී කරන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න යෑමෙන් සිද්ධ වෙන්නේ අපිට ඉන් කිසිම ප්‍රතිඵලයක් නැති වෙලා යෑම. එතකොට අපි අපේ ජීවිතේ අපි හදාගෙන තිනවා මේ කාලෙදී අපි මේ දේවල් කරන්න ඕනේ, මේ කාලෙදී මේ කාර්යයන් අපි නිසි පරිදි කරොත් තමයි අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ උපදේශය තමයි අපිට මෙතනින් ජන කවිය ලබා දෙන්නේ. බලන්නකෝ ඊළඟ කවිය. එක්කුණ දාට උත්තන්ගේ පැණිසේමා, වෙන්නුණු දාට යක් දෙබරේ වදසේමා, ගොසින් ගොසින් කටුවත්තේ යගසේමා, ඉතින් ලඳේ කරවිල තිබ්බටු සේමා. දැන් මෙතන කියන්නේ යම්කිසි තරුවලක් ආදරය කරලා විවාහ වෙන්නේ ඉතාමත් සතුටින් ඉන්න. එතකොට දැන් මෙයාලා මුල් කාලේ හරි සතුටින් ආදරෙන් ඉන්නවා. ඒ ආදරය කොච්චරද කිව්වොත් එහෙම උගඬ දීන පැණි වගේ හරි මිහිරි හරිම සුන්දරව ගෙවනවා. එතකොට දැන් ටිකක් කල් යනකොට පවුල් ජීවිතයේ විරසක ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු වලට සාර්ථකව මුහුණ දුන්නේ නැත්නම් පවුල් ජීවිතය හරියට යක් දෙබරේ වදයක් වගේ, යක් දෙබර වදේ පැණි ගන්න බැහැ තිත්තයි. එතකොට ඒ වගේ පවුල් ජීවිතයත්
තිත්ත වෙලා යනවා ගොසින් ගොසින් කටුව ඇත්තේ අගසේම කටුව ඇත්තේ අගට යන්න යන්න කටුව උල් වෙනවා වැඩි එතකොට ප්‍රශ්න වැඩි වෙන්න පෞල් ජීවිතේ නීරස වෙලා යනවා ඒ වගේ තමයි ඉතින් ඉතිල්ලන්දේ කරවිල තිබ්බට සේම එතකොට අවසානයේ පෞල් ජීවිතේ තිත්ත වෙලා යනවා හරියට කරවිල තිබ්බට වගේ කියන එක තමයි මෙතන කියන්නේ ඒදි අපිට කියන්නේ ජීවිතේ ප්‍රශ්නාවට ඒවට සාර්ථකව මුහුණ දෙන්න එහෙම නැති වුණත් එහෙම ජීවිතේ කරවිල තිබ්බට වගේ තිත්ත වෙලා නීරස වෙලා යන්න පුළුවන් කියන එක තමයි මෙතන පෞල් ජීවිතේ ගත කරන්න ඕනේ කොහොමද පෞල් සංස්ථාව රැකගන්නේ කොහොමද කියන එක තමයි අපිට ජන කවියා එක පැත්තකින් ලබා දෙන උපදේශය වෙන්නේ ඊළඟ කවිය බලන්න පුතේ රන් විමනේ නැති මුද්දුක නැති වෙද්ද පැණිමීයේ කෑමුත් බඩ ගිනි නැද්ද මිනි බරණින් සැදි මුත් ගත නොරි දෙද්ද පැණිවරක ගසටත් හෙන නොවදිද්ද පැණිවරක ගහටත් හෙන ගහනවා කියලා අපි කියන්නේ කාලයක් යනකොට ඔන්න ඒක මතක් කරනවා මෙතන බලන්න පුතේ පළවෙනි පදය රන් විමනේ සිටි මුත් දුක නැති වෙද්ද රත්තරන් විමානක හිටියත් අපිට දුක කියන දේ දැනෙන්නේ නැද්ද දැනෙනවා සාමාන්‍ය ජනතාවට ධනපති පන්තියට පොසත් මනුස්සයට දුක කියන දේ පොදුයි අපි දන්නේ නැහැ මොන මොන විදිය ප්‍රශ්න අපේ ජීවිතේට එයිද කියලා මේ ලෝකේ දුක නැති මනුස්සයෙක් ඉන්නවද හොයාගන්න නැහැනේ හැමෝගේම ජීවිතවලට මොකක් හරි ප්‍රශ්නයක් එනවා දුප්පත් මනුස්සයට සල්ලි නැතුව ප්‍රශ්න සල්ලි තියෙන මනුස්සයට සල්ලි වැඩි වෙලා ප්‍රශ්න එතකොට එක එක දියේ ප්‍රශ්න අපේ ජීවිතවලට එනවා රන් විමනේ සිටි මුත් දුක නැති වෙද්ද රත්තරන් විමානෙක හිටියත් රත්තරන් මාලිගාවක හිටියත් දුක කියන දේ පැමිණෙනවා ඊට පස්සේ කියනවා පැණිමීයේ කෑමු බඩගිනි නැද්ද පැණිමීයක් ඒ කියන්නේ නීවදයක් කෑවත් ආයේ බඩගිනි ඇති වෙන්නේ නැන්ද ඇති වෙනවනේ ටික වෙලාවකින් ඊට පස්සේ කියනවා මිනි බරණින් සැදි මුත් ගත නොරි දෙද්ද රත්තරන් මැණික් ආභරණ පළඳගෙන හිටියත් ගතට වෙහෙස දැනෙනවනේ කොච්චර ආභරණ පළඳගෙන හිටියත් ඒව කොච්චර ලස්සන වුණත් අපිට ඒවයින් මහන්සියක් විඩාවක් දැනෙනවා ගතට වෙහෙසක් දැනෙනවා ඊට පස්සේ කියනවා පැණිවරක ගසටත් හෙන නොවදිද්ද හෙන ගහනකොට මොන ගහද කිය බල බල ඉන්නේ නැහැ පැණිවරක ගහටත් හෙන ගහනවා කියන එක තමයි මෙතන ජන කවිය කියන්නේ එතකොට පුතේ අපිට මෙතන ජන කවිය දෙන උපදේශය තමයි උස්මිටි පහත් වේදේකින් තොරව ජීවිතේට ප්‍රශ්න පැමිණෙන බවත් අපි ඒවට සාර්ථකව මුහුණ දෙන්න ඕනේ බවත් යම්කිසි ප්‍රශ්නයක් එන්නේ යම්කිසි කරදරයක් දුකක් එන්නේ කෙනාගේ තරහතිරම බල බල නෙවෙයි කියන එක බලන්න පුතේ අන්තිම කවිය අඳුරු කරවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනි හුල දියේ හෙලා අනුන් ලියන් දැක තම ලියට තල තල දුවන මුවන් දැක නොදමව නෙළූ බලා පළවෙනි පදේ ගන්නකො බලන්න අඳුරු කරවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනි හුල දියේ හෙලා දැන් ඒ කාලේ ගත්තම් පුතේ දැන් වගේ විදුලිය තිබ්බේ නැහැ එතකොට රාත්‍රී ගමන් බිමන් යන උනාම ඒ කල ගැමියා භාවිත කරේ මේ හුළු අත්ත තමයි වස්තු කරගෙන ගියේ දැන් මේ වර්ෂා කාලේ ඔහොම යනකොට විදුලි කොටනවා එතකොට තමන්ගේ අර හුළු අත්තට වඩා එකෙන් හොඳ එළියක් ලැබෙනවා මේ කෝන්නේ කියලා මොකද කරන්නේ ගිහිල්ලා උබනවා වතුරෙම උබන්නේ ආයේ වස්තු කරගන්න වෙන්නේ අවසානයේ ඔහොම යනකොට විදුලි එළිය නැති වෙලා යනවා විදුලි කොටන එක නතර වෙනවා අවසානයේ හුළු අත්ත පත්තු කරගන්නත් නැහැ විදුලි එළියක් නැහැ මෙතනින් කියන්නේ යම්කිසි කටයුත්තක් කරන්න කලින් හොඳට දුර දිග හිතලා බලලා කටයුතු කරන්න කියන එක ඊට පස්සේ බලන්න අනුන් ලියන් දැක තමලියට තල තල දැන් සමහරක් වෙලාවට අපිට දකින්න පුළුවන් දෙයක් තමයි දැන් සමහරක් පුරුෂයෝ ඉන්නවා සමහරක් ස්වාම පුරුෂයෝ ඉන්නවා ලස්සන කාන්තාව දැක්කම තමන්ගේ බිරිඳට වඩා ලස්සන ගැහැණු අය දැක්කම වර්ණයෙන් වැඩි රූප ස්වභාවයෙන් වැඩි කාන්තාව දැක්කම අර ගෑණි මෙහිමයි අර ගෑණි අච්චරක් ලස්සනයි කියලා තමන්ගේ ගෙදර ගෑණිට ගහනවා අවසානයේ මේ වද හිංසා ඉවස ගන්න බැරුව ඉවසලා 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 බැරිම දැන මොකද කරන්නේ තමන්ගේ ගෙදර බිරිඳ ස්වාමියාව අතහැරලා දාලා යනවා අවසානයේ ස්වාමියාට වෙන්නේ අර ලස්සනට දැක්ක කාන්තාවක් නැහැ ගෙදර හිටපු තමන්ගේ බිරිඳත් නැහැ ඒ කියන්නේ අල්ලපු අත්තත් නැහැ අවසානයේ වගේ පිරිමින්ට පය ගහපු අත්තත් නැති වෙලා යනවා කියන එක තමයි මෙතන ජන කවියා කියන්නේ ඊළඟ එක බලන්න පුතේ දුවන මුවන් දැක නොදමව නෙළූපල දැන් අතීත කැමියා තමන්ගේ ගෙදර බතක් උයලා පලා ටිකක් නෙලන්න කියලා යනවා කැලේට ඔය යන වෙලාවේ පලා ටික නෙලා ගත්තම දකිනවා මුවෙක් දුවනවා ඊට පස්සේ තන පලා වගේද මුවමස් කන එක කියලා අර පලා ටිකක් පැත්තක දාලා යනවා
මුවාල්ලන්නේ දුහන මුවෙක් කල්ලන්න පුළුවන් ද අපිට බෑනේ අවසානයේ පලා ටිකක් නැති වෙලා යනවා මුව මසුත් නැති වෙලා යනවා කියන එක තමයි මෙතන කියන්නේ එතකොට අපිට මෙතනින් දෙන උපදේශය තමයි අපි යම්කිසි කාර්යයක් කරන්න කලින් හොඳට දුර දිගේ හිතා බලා කටයුතු කරන්න ඕනේ එතකොට බලන්න පුතේ මේ ජන කවියා මේ ජන කවි වලින් අපිට කොයිතරම් උපදේශ ලබා දුන්නාද කියලා අපේ ජීවිතේ හැඩගස්වා ගන්න එතකොට මේ දෙන උපදේශ එදා ගැමි සමාජයටත් වර්තමානයටත් මම අර කිව්වේ අනාගතයටත් බලංගුයි මිනිස්යා මෙලොව පවතින තාක්කල් මේ කියන උපදේශ අපේ ජීවිතේට අදාළයි එතකොට මේ ගැමි කියන්නේ මේ සාමාන්‍යයෙන් පොතපත කියලා ලොකු දැනුමකින් හිමි කෙනෙක් නෙවෙයි මේ උපදේශ ලැබලා දීලා තියෙන්නේ ඔහු අපිට ඔහු ජීවිතයට මූණ දෙද්දී මහ පොළවත් එක්ක ඔට්ටු වෙද්දී තමන්ගේ ජීවිතෙන්ලත් අත්දැකීම් තුලින් එතකොට අපිට මේ උපදේශ අපේ ජීවිතයට ළඟා කර ගැනීමෙන් අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් මෙතනින් අපිට බොහෝ උපදේශ ලබා දෙනවා යම් කිසි කාර්යයක් කරන්න කලින් හොඳින් හිතා බලන්න දුර දිග බලලා කටයුතු කරන්න හොඳ අවබෝධයකින් ජීවත් වෙන්න තමන්ගේ තත්ත්වය දැනගෙන කටයුතු කරන්න ඒ ජීවිතයේ ඒ අවස්ථාවලදී ඒ කාල පරාසවලදී කරන්න ඕන කටයුතු ඒ කාලයේදී කරන්න එහෙම නැති වුණොත් එහෙම ජීවිතේට විවිධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් එතකොට ඒ වගේම තමා සමහරක් අය වලින් අපිට ලබා දෙනවා පෞල් සංස්ථාවේදී කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක එතකොට දැන් ඔයාලට මෙතනින් ලබා දෙන ලොකුම උපදේශය තමයි අපිට ජන කවියා ඒ කාලවලදී ඒ කටයුතු නිසි පරිදි ඉෂ්ට කරන්න දැන් මේ කාලේ නම් ඔයා හොඳින් අධ්‍යාපනය ලබන්න ඔයාගේ අධ්‍යාපනයේ ජීවිතේ වැඩි ඉඩක් වෙන් කරන්න එහෙම උනොත් තමයි ඔයාට පුළුවන් කවදා හරි සාර්ථක මිනිසෙක් වෙන්න ඉතින් මේ උපදේශ ටික තමයි අපිට ජන කවියා ලබා දෙන්නේ එතකොට දැන් අපේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ජන කවියා උපදේශ ලබා දෙීමට ජන කවිය තුලින් සමත් වෙලා තියනවා කියලා අපිට හොඳ ਵਿਚාරයක් ලියන්න කරුණු මේ කවිපන් කවි කිහිපය තුල ඇතුළත් වෙලා තියෙනවා ඉතින් දැන් මම හිතනවා හානාහිය පානා පාඩම ඔයාලට හොඳින් අවබෝධ වුණා කියලා කාට හරි ගැටලුවක් මේ පාඩම් පිළිබඳව තියෙනවා නම් කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න ඒ වගේම ගුරු පිය සූටිත් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා දිගින් දිගටම ඉතුරු පාඩම් ටිකත් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්